අයිබුවන්. අද නවම්පුර පසළොස්වක පොහෝ දිනය. ඔබේ ගමේ නගරයේ සංවිධාන වූ ආගමික වැඩසටහන් පිළිබඳ තොරතුරු රැගෙන අදත් අපි ආවා ඔබේ නිවහනට අද දෙරණ සදහම් පුවත් සමගින්. මම චතුර කොඩිතුවක්කෝ. ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ නවම්පුර පසළොස්වක පොහොය අදයි. මේ තොරතුරු නවම් පොහොය පිළිබඳවයි. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේට අගසවු තනතුරු ලැබීම, ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වීම ඇතුළු වැදගත් සිදුවීම් රැසක් සිදු වූ නවම්පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේට ඕවද ප්‍රාතිමෝක්ෂය දේශනා කර වදාළේද අද වැනි පොහෝ දිනකයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන් මසකට පෙර ආයු සංස්කාලයේ අත්හලේද නවම්පුර පසළොස්වක පොහෝ දිනකදී බව ශාසන ඉතිහාසයේ දැක්වෙනවා. බුදුරජාණන් වහන්සේ රජගහ නුවරින් නික්ම චාපාල චේතිය වෙත වැඩම කර ආනන්ද හිමියන් නමතා සතර ඉර්ධිපාද වැඩු තැනැත්තන්ට කැමතිනම් ආයු කල්පයක් හෝ ඊට වැඩි කලක් ජීවත් විය හැකි බව තෙවරක්ම ප්‍රකාශ කරමින් ආයු සංස්කාරය අත්හළ බවයි බෞද්ධ ඉතිහාසයේ දැක්වෙන්නේ. මෙවැනි වැදගත් සිදුවීම් රැසක් සිදු වූ නවම් පොහොය වෙනුවෙන් බෞද්ධීන් අද ආමිස හා ප්‍රතිපත්ති පූජා රැසක නිරත වෙමින් සිටිනවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද නවම්පුර පසළොස්වක පොහෝ දවස සම්බුද්ධ ශාසන ඉතිහාසයේ ඉතාමත්ම වැදගත් සිදුවීම් රාශියක් සිදුවෙච්ච පොහෝ දවසක තමයි අද ඔබට පින් සිදු කරගන්නට අවස්ථාව උදා වෙලා තිබෙන්නේ. අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ශ්‍රාවක මහා සංඝරත්නය පිරිවරාගෙන ප්‍රථම මහා සංඝ සන්නිපාතයේ සිදුවෙච්ච දවස තමයි නවම්පුර පසළොස්වක පොහෝ දවස. මේ පොහෝ දවසේ සිදු වූ වැදගත් සිදුවීම් අතර ඉතාම වැදගත් සිදුවීමක් වශයෙන් අපට එය සඳහන් කරන්නට පුළුවන්. අද දක්වාම බුදුරජාණන් වහන්සේගේ මේ සම්බුද්ධ ශාසනය අවුරුදු 2500ක් ගත වෙලත් මහා සංඝ රත්නයෙන් මේ උතුම් වූ ධර්මය අහන්නට ඔබට අවස්ථාව ලැබෙන්නේ මේ සංඝ සන්නිපාතය නිසා. ඒ වගේම අද වැදගත් වෙන තවත් දවසක් තවත් විශේෂ වැදගත්කමක් තමයි බුදුරජාණන් වහන්සේට මේ සංඝ ශාසනයේ අග්‍ර ශ්‍රාවක දෙනමක් ලැබුණු දවස. ඒ කියන්නේ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා අගසව් දෙනම බවට පත් කරපු ඒ උතුම් තනතුරු ප්‍රදානය කරපු දවස නවම්පුර පසළොස්වක පොහොය දවස. උන්වහන්සේ සුදුස්සාට සුදුසු තැන දෙමින් ඒ තනතුරු ප්‍රදානය කරමින් ආදර්ශයක් ලබලා දීලා තිබෙනවා. ඒ මේ ශාසනයේ පැවැත්ම සඳහා සුදුසු විදිහට ඒ තනතුරු ප්‍රදානය කළා. ඒ වගේම අද වගේ දවසක තමයි බුදුරජාණන් වහන්සේගේ මේ සම්බුද්ධ ශාසනයේ ඉතාම වැදගත් කාරණයක් හැටියට අපි සලකන උන්වහන්සේ අවවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කරපු දවස. ශාසන ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ වැදගත්කමක් හැටියට අපිට මේ සලකන්නට පුළුවන් වන්නේ විනයෝ නාම ශාසනස ආයු කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ ශාසනය පවතින්නේ ඒ ප්‍රාතිමෝක්ෂ සීලය නිසා. භික්ෂුණී ඒ ප්‍රාතිමෝක්ෂය දේශනා කරපු දවස නවම්පුර පසළොස්වක පොහෝ දවස. ඒ වගේම තවත් වැදගත් සිදුවීමක් වශයෙන් බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් තිස්සේ ධර්මයේ දේශනා කරමින් වැඩ සිට ආයු සංස්කාර අත්හැරීමට තීරණය කරපු දවස. තුම්මසක් ඇවෑමෙන් පිරිනිවන් පානවා කියලා ආයු සංස්කාර අත්හැරීම සිදුනේත් අද වගේ නවම්පුර පසළොස්වක පොහොය දවස. ඉතින් පින්වතනි, මේ වගේ ශාසනයේ ඉතාමත්ම වැදගත් සිදුවීම් රාශියක් සිදුවෙච්ච මේ උතුම් පොහොදා ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරනවා නම් ඔබට ඉතාමත්ම හොඳ අදිෂ්ඨානයක් ඇති කරගන්න පුළුවන්. ශාසනික වශයෙන් වැදගත් දවසක, මේ වගේ පුරපසළොස්වක දවසක
විහාරස්ථානයට ගිහිල්ලා ධර්මයේ ශ්‍රවණය කළා, දාන සීල භාවනාවල යෙදිලා තමන්ගේ මෙලෝ ජීවිතයට අවශ්‍ය කරන කුසල් රැස් කරගෙන, ඒ වගේම පරලෝ ජීවිතයට අවශ්‍ය කරන කුසල් රැස් කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන් අවබෝධ කර ගැනීම සඳහා අදිෂ්ඨානයක් ඇති කර ගන්නට පුළුවන් අවස්ථාවක් තමයි මේ උදා වෙලා තිබෙන්නේ. එනිසා අපේ බෞද්ධ පින්වතුන් විශේෂයෙන් බුදුරජාණන් වහන්සේලාගේ බුදුරජාණන් වහන්සේලා දේශනා කොට වදාළ ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය ශ්‍රාවකයන් වන අප ඉතා ඉක්මනින් අවබෝධ කර ගැනීම තමයි අපේ හැම කෙනෙකේම අරමුණ වෙන්නට ඕන. ඒ නිසා සෑම පුරපසළොස්සක් පොහොය දවසක්ම වැදගත් වෙනවා වගේම විශේෂයෙන් අද වගේ දවසක ඔබට මේ ධර්මශ්‍රවණය කිරීමෙන් පස්සේ වුණත් තමන් විහාරස්ථානයට මේ වෙනකොට යන්න තීරණය කළා නැත්නම් උදෑසන සිල් සමාදන් වෙන්නට එහෙම සහභාගී වෙලා නැත්නම් විහාරස්ථානයේ තමන්ගේ ගමේ පන්සලට ගිහිල්ලා දවස පුරාම යෙදෙන ඒ දාන සීල භාවනාදී පින්කම් වලට සහභාගී වෙලා අද දවසේ මේ උතුම් පොහොය දවසේ ඔබට පින් රැස් කරගන්නට අවස්ථාව තිබෙනවා. අද දෙරණ සදහම් පුවත් තුළින් දැන් කෙටි විරාමයක්. නරහෙන් පිට ඉදිකරන ලද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සංඝ මුලස්ථානය පසුගියදා විවෘත කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින්. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සංඝ මුලස්ථානය විවෘත කිරීම පසුගියදා සිදු කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. කොළඹ පහ නරහෙන්පිට බේස්ලයින් පාරේ අංක 566 දරන ස්ථානයේ ඉදිකොට ඇති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සංඝ මුලස්ථානය නිකායේ පරිපාලන කටයුතු විධිමත් කිරීම සහ දේශදේශාන්තරයන්හි පවත්වන ධර්මදූත සේවා කටයුතු කාර්යක්ෂම කිරීමේ අරමුණින් දායක සභාවේ සහය ඇතිව ඉදිකර තිබෙනවා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි මහානායක ස්වාමීන් වහන්සේ, කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය පූජ්‍ය ඉතපානේ ධම්මාලංකාර නායක ස්වාමීන් වහන්සේ, මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරත්න අන්වයක ස්වාමීන් වහන්සේ, පූජ්‍ය ත්‍රිකුණාමලී ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය, අමාත්‍යවරුන් වන විජේදාස රාජපක්ෂ, දයාගමගේ WDJ සෙනවිරත්න, නියුජ් අමාත්‍ය ලසන්ත අලගියවන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෙහිවලාසන සංවිධායක කේසරලාල් ගුණතිලක යන මහත්වරුන් ඇතුළු දායක සභාවේ පින්වතුන් මෙම අවස්ථාවට එක්ව සිටියා. අද රජයෙන් විවිධාකාර වශයෙන් උත්සාහයක් ගන්නවා මේ රටෙන් මත්ද්‍රව්‍ය පහ කරන්න. නමුත් සජයේ ගන්න උත්සාහය මදි බව පෙන්වනවා. අපේ මහා ජනතාවගේ සහයෝජනා කරන ඒ මහා ප්‍රාසාදවල මේවා නිෂ්පාදනය කරනවා. මහජනයාගේ සහයෙන් ඒවා නැති කර ගැනීමට උත්සාහවත් වෙන්න ඕන සජේත සහය වදේ. අතිපූජ්‍ය නාපාන ප්‍රේමසිරි නායක ස්වාමීන් වහන්සේ, උන්වහන්සේ මා හමුවන්නේ උන්වහන්සේගේ අනුශාසනා උපදෙස් ලබන්නේ ජනාධිපතිවරයා වීමට පසුව නොවේ. දීර්ඝ කාලයක සිට මම පරින්වර උන්වහන්සේ බැහැද කළ තිබෙනවා. බොහෝ වෙලාවට උන්වහන්සේ බැහැ දකින සෑම අවස්ථාවකම වගේම උත්සවයකදී හම්බ වුණත් උන්වහන්සේ මට පුංචි කොළ කෑල්ලක හොඳ සොලෝකයක් ලියලා දෙනවා. මේක ගිහින් කියවන්න කියලා හිතා මං ඒවා එකතු කරනවා. නායක ආමඳුරනේ ත්‍රිපිටක අධ්‍යාපන ආයතනයක තිබෙන වැදගත්කමත් ඒ සම්බන්ධයෙන් තිබෙන අඩුපාඩු පිළිබඳවත් පෙන්වා දුන්නා. ඒ පිළිබඳ උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා උපදෙස් මත අපිට රජයේ විදිහට එම කටයුත්ත ඉෂ්ට කිරීම සඳහා ඔබ වහන්සේලාගේ අනුශාසකත්වය අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා එවැනි උතුම් පුණ්‍ය කටයුත්තකට එක් පැත්තකින් අපි රජයේ විදිහටත්, ඒ වගේම අනිකුත් බෞද්ධ දානපතීන්, බැතිමතුන්, විවිධ ශේෂ්ත්‍රවල ඒ සෑම කෙනෙකුගේම සහයෝගය ලබාගෙන මා විශ්වාස කරනවා ත්‍රිපිටක ධර්මායතනයක්, අධ්‍යාපන ආයතනයක් පිහිටවීමට අපිට ඉදිරියේදී ලැබේවි කියලා.
කැලණිය රජමහා විහාරස්ථානයේ දුරුතු මහා පෙරහැර මෙවරත් උත්කර්ෂවත් අන්දමින් විදි සංචාරය කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙවර පෙරහැර ආරම්භ වුණා. ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයේ වාර්ෂික දුරුතු මහා පෙරහැර මෙවරත් දුරුතුපුර පසළොස්වක පොහෝ දිනය නිමිති කර ගනිමින් වීදි සංචාරය කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර පෙරහැර ආරම්භ කෙරුණා. ජනාධිපතිවරයා විසින් සදහතුක කරඬුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා විසින් කරඬුව කැලණි රජමහා විහාරයේ කඳුල් හස්තියා මත තැන්පත් කිරීමෙන් අනතුරුව පෙරහැර වීදි සංචාරය කළා. රට පහත රට සබරගමු නර්තනාංග රැසකින් මෙවරත් පෙරහැර අලංකාර කර තිබුණා. අලියතුන් සහිත දර්ශනීය පෙරහැර දැක බලා ගැනීම සඳහා සැදැහැවතුන් විශාල පිරිසක් එක් රැස්ව සිටියා. අද දෙරණ සදහම් පුවත් තුළින් දැන් කෙටි විරාමයක්. හන්තාන කඳුමුදුනේ ඉදිකෙරෙන සඳගිරි මහා සෑය සඳහා මුල්ගල තැබීම පසුගියදා සිදු කෙරුණා. ඒ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ සඳහා බැතිබර මාධ්‍යදායකත්වය සැපයුවේ දෙරණ මාධ්‍යචාලයයි. හන්තාන කඳුමුදුනේ ඉදිකෙරෙන සඳගිරි මහා සෑය සඳහා මුල්ගල තැබීම පසුගියදා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ සඳහා බැතිබර මාධ්‍යදායකත්වය දැක්වූයේ දෙරණ මාධ්‍යජාලයයි. පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය මෙන්ම පොලිස්පති පූජිත් ජයසුන්දර, මේජර් ජෙනරාල් මනෝ පෙරේරා සහ දෙරණ මාධ්‍ය ආයතනයේ නිලධාරීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. සුබ මොහොතින් සෑයේ මුල්ගල සහ අවශේෂ නිදන් වස්තු තැන්පත් කිරීම සිදු වූ අතර මෙම සෑයේ ඉදිකිරීම් කටයුතු 2018 වසරේ ජනවාරි මසදී නිම කිරීමට අපේක්ෂිතයි. බුබුලාකාර ආකෘතියේ ඉදිකිරෙන අඩි 108ක් උස ඇති මෙම චෛත්‍ය රාජනන් වහන්සේ සහිත පරිශ්‍රයේදී කිරීම සඳහා
ඇස්තමේන්තුගත මුදල රුපියල් ලක්ෂ 450ක්. මම ගෞරවයෙන් අපේ ආන්දරංගේ ඉල්ලා සිටිනවා මේ පරිසරයට සුදුසු ආකාරي විහාරස්ථාන මේ ස්ථානයේ ගොඩනගන්න. ඕන කෙනෙකුට ඇවිල්ලා මේ ස්ථානට ආපුවාම සිත නිවෙනවා නම්, ඒ වගේම මේ ස්ථානට ආපුවාම බුදුගුණ මෙහෙණේ කරලා ප්‍රාර්ථනා කරන්න ආ වූ ඒ කටයුතු ඉටු කර ගන්නට අපි ලැබෙන්නට ඕනේ. ධර්මමාධ්‍යාලය නිරන්තරයෙන්ම ලංකාවේ සෑම ස්ථානයකම අපිට අපි උදව්පකාර කරගෙන යනවා. විහාරස්ථානයන් ගොඩනගලා ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ඒ කටයුතු කරගෙන යනවා. මේ ඉතාම සුන්දර පුදුමාකාර වූ අග්‍රගණ්‍ය පූජනීය ස්ථානයක් බවට පත්වීම, සෙන්කඩගල පුරවරේ විශිෂ්ටත්වය අපිට අමුතුවෙන් කියන්න හොඳ නැහැ. ඒ ආගමික පසුබිමක් තියෙන පුරවරේට එක්කවන සුවිශේෂ වූ සංකේතයක් බවට අපේ ගඟසිරි පුර ධම්මාලෝක පොඩි හඳුනන්නේ මේ සඳකිරි මහා චෛත්‍ය රාජයන් වහන්සේත් එක්ක මේ උත්තරීතර පුණ්‍ය භූමිය පත්වීවායි කියලා ප්‍රාර්ථනා කරමි. ඔබ සැමගේ සියලු දෙනාගේම හදවත් වලි නැගෙන ශක්තිමත් වූ මානසික බලවේගය තුළ සජීවීදායකත්වයේ තුළ කාලී ශ්‍රමයෙන් තනේ සියල්ල අනුනව මේ තවත් හොඳ බුද්ධ පුත්‍රයන් වහන්සේ කෙනෙක්ගේ නිර්මාණයක් බවට මේ පත්වී මේ සඳහා ඔබටත් හැකියාවක් තිබෙනවා නම් මේ සඳගිරි මහසෑ රදුන් උදෙසා ඔබේ ධනයෙන්, ඔබේ ශ්‍රමයෙන් සහ ඔබේ හැකියාවන්ගෙන් මේ කටයුතු සඳහා දායකත්වයන් ලබා දෙන්නට කියලා සාසනාලයෙන් යුතුව සියලු දෙනාටම ආරාධනා කර සිටිනවා. මරදාන ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ අභිනව සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරවරණය කිරීම පසුගිය දා සිදු කෙරුණා. අද දෙරණ සදහම් පුවත් තුලින් අපි දැන් ඔබට තොරතුරු ගෙනෙන්නේ ඒ පිළිබඳවයි. මරදාන ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ අභිනව සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරවරණය කිරීම පසුගිය දා සිදු කෙරුණා. මරදාන ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වස්කඩුවේ නන්දරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණා. නිරවරණය කරන ලද නව සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙනුවෙන් ව්‍යංජන 32ක් සහිතව බුද්ධ පූජාවක් පවත්වනු ලැබුවේ ඉන් අනතුරුවයි. මෙම අවස්ථාවට ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු ප්‍රදේශවාසී සැදැහැවතුන් විශාල පිරිසක් එක්ව සිටියා. සදහම් පුවත් තුළින් දැන් මද විරාමයක්. දියවැඩියා රෝගය පිටුදැකීමේ මූලික අරමුණින් සංවිධාන කළ ප්‍රජා සත්කාරක වැඩසටහනක් පසුගියදා මීතිරිගල සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වුණා. මෙතොරතුරු ඒ පිළිබඳවයි. ගම්පහ කඩවත ප්‍රජාමූල දෙපාර්තමේන්තුවේ මූලික මඟ පෙන්වීම තුළින් මීතිරිගල එකමුතු ප්‍රජා ජල සමිතියේ පූර්ණ අනුග්‍රහයෙන් දියවැඩියාව පිටුදැකීමේ මූලික අරමුණින් ෆැඩ්නා අරුණැල්ල සමාජ සත්කාරක වැඩසටහනේ තවත් අදියරක් පසුගියදා පැවැත්වුණා. ඒ මීතිරිගල සමගි බෞද්ධ මධ්‍යස්ථානයේදී දියවැඩියාව පිටුදැකීමේ මූලික අරමුණින් මීතිරිගල එකමුතු ප්‍රජාජල සමිතියේ මූලික අනුග්‍රහයෙන් මෙය සංවිධාන කර තිබුණා. ඒ යටතේ රුධිර පරීක්ෂාව, අක්ෂි පරීක්ෂාව මෙන්ම රුධිර පීඩන පරීක්ෂා කිරීමද සිදු කෙරුණා. මේ සඳහා ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියා. අපි මේ පැටනාරුණැල්ලේ මූලික පරමාර්ථයත් එක්ක සුව දිවියක් කියන වැඩසටහන තමයි අපි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ. අපේ වාගේ දුප්පත් ගමකට මේ වාගේ වැඩසටහනක් ලබා දීම ගැන ඔබ සංවිධානයට අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ගොඩාක් අඩුපාඩුකම් සහිත ජනතාවක් මේ වාසය කරන්නේ. ඒ සඳහා අවශ්‍ය කරන සියලු වෛද්‍ය පහසුකම් මේ ස්ථානයෙන් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ සත්කාරය අපි ගොඩාක් වටිනා කියන අගේ කොට සලකන දෙයක් හැටියට මම මේ අවස්ථාවේදී මතක් කරන්ට යෙදෙනවා.
කෑගල්ල බල්ලපාන ප්‍රදේශයේ පැවැත්වුණු පිණ්ඩපාත චාරිකාවක් පිළිබඳවයි අපි දැන් ඔබට තොරතුරු ගෙනෙන්නේ. ප්‍රදේශයේ හැදෙමු හදමු නමින් වූ තරුණ එකමුතු විසින් 69 වන නිදහස් සමරුව වෙනුවෙන් මෙය සංවිධාන කර තිබුණා. 69 වන ජාතික නිදහස් දිනයේ සැමරීම වෙනුවෙන් පසුගියදා කෑගල්ල ප්‍රදේශයේ තරුණයින් පිරිසක් එක්ව පිණ්ඩපාත චාරිකාවක් සංවිධාන කර තිබුණා. කෑගල්ල බල්ලපාන හැදෙමු හදමු තරුණ එකමුතුව මෙම පිණ්ඩපාත චාරිකාව සංවිධාන කර තිබුණා. ප්‍රදේශයේ විහාරස්ථානවලින් වැඩම කළ පිණ්ඩපාතය සඳහා සහභාගී වූ සංඝයා වහන්සේ සංඛ්‍යාව 69ක්. සංඝයා වහන්සේ බල්ලපාන ප්‍රදේශයේ පිඬු පිණිස වැඩම කළේ මේ ආකාරයෙන්. ප්‍රදේශවාසී සැදැහැවතුන් ඉතා ඕනෑකමින් සැදැහැසිතින් මහා සංඝරත්නයට දන් පිරිනැමීමට එක් වුණා. අනතුරුව බල්ලපාන ප්‍රජාශාලාවට වැඩම කළ මහා සංඝරත්නය එහිදී දහවල් දානය වැළඳීම සිදු කළා. සිය ගමේ පන්සල ගොඩනගා ගැනීම සඳහා වෙහෙස මහන්සි වී ක්‍රියාත්මක වන පිරිසක් පිළිබඳව අපට බණ්ඩාරවෙල නෙළුව ප්‍රදේශයෙන් තොරතුරු වාර්තා වුණා. අපි දැන් ඔබට තොරතුරු ගෙනෙන්නේ ඔවුන් පිළිබඳව. බණ්ඩාරවෙල නෙළුව ප්‍රදේශයේ ජනතාව කෘෂිකර්මාන්තය සිය ජීවනෝපාය කරගනිමින් ජීවත් වනවා. ඔවුන්ට සිය ආගමික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා අංග සම්පූර්ණ විහාරස්ථානයක් නොමැතිකමින් කාලීක පටන් දැඩි අසීරුතාවට පත්ව සිටියා. නෙළුව ග්‍රාමය තුළ ශ්‍රී බෝධිරාජාරාම විපස්සනා භාවනා මධ්‍යස්ථානය පිහිටා තිබුණද එහි පැවතියේ පුරාණ බෝධීන් වහන්සේ සහිත නටඹුන් වූ බෝධි ප්‍රාකාරය පමණයි. ඒ අතරවාරයේ මේ විහාරයේ විහාරාධිපතිත්වයට පැමිණෙන පූජ්‍ය කරගස් ආරේ රේවත හිමියන් ගම්වැසියන් ද එක්කර ගනිමින් ගමේ පන්සල ගොඩනැගීම ආරම්භ කරනවා. විහාරස්ථානයට ආවාස ගෘහයක් ඉදිවන්නේ ඒ අනුවයි. මීට සියවස් ගණනාවක් වෙදි පෙර මේ ස්ථානයේ භික්ෂුන් වහන්සේලා වස් සමාදන් වෙලා විහාරස්ථානයක් තිබුණ ස්ථානයක්. ඒට ඓතිහාසික නටබුන් සාධක හිමි වෙලා තියෙනවා අපිට මේ ස්ථානයේ. මෙවන විට ගම්වැසියන්ගේ ශ්‍රම මෙන්ම මූල්‍යමය දායකත්වයේ මත විහාරස්ථානයේ බුද්ධ මන්දිරය සහ චෛත්‍ය ඉදිකිරීමට කටයුතු සිදුවන ආකාරයයි මේ. වගවෙන් සිය ජීවිත සරිකර ගන්නා මේ පිරිස දැඩි මහන්සියක් දැරුවද ඔවුන්ට සම්පූර්ණ විහාරස්ථානය ගොඩනගා ගැනීමට ආර්ථික වශයෙන් සවියක් නොමැති බවයි ඔවුන් පවසන්නේ. බොහෝ දෙනෙක්ගේ දායකත්වය ලැබිලා තියෙන මුදල් වලින් නමුත් මේ තව ගොඩක් ආධාර ඕනි. ගම ඉන්න තරුණ ජවයයි මේ ගමේ සියලු මිනිසුන්ගේ ශ්‍රම දායකත්වය අනිවාර්යෙන් ලැබෙනවා. මොකද මේ බෞද්ධ රටක් විදිහට පන්සල් හැදෙන්න ඕනේ. පන්සලක් නැතුව අපි බොහෝම දුක්ඛින්ද කාලයක් තිබුණා. දැන් නම් අපිට හරීම සතුටුයි. අපේ පන්සල අපි ටිකෙන් ටික අද මේ තත්ත්වයට ගෙනල්ලා තිනවා. අනේ අපට කැමැති කෙනෙක් ඉන්නවා නම් අපේ මේ පන්සල හදාගන්න අපට උදව් කරන්න. ඔබ සියලු දෙනාටම පුළුවන් හැකියාව තියෙනවා මේ නෙළුව පුරාණ බෝධිරාජාරාම විපස්සනා භාවනා මාධ්‍යස්ථානයේ අපිට අඩුපාඩුවක්ව පවතින විහාර මන්දිරයේ චෛත්‍ය රාජානන් වහන්සේ බෝධි ප්‍රාකාරය කියන මෙන්න මේ විහාරාංගයන් සම්පූර්ණ කර ගැනීමට උපකාර කිරීමට එය මහගු පින්කමක් වශයෙන් දෙලව දිනනා පින්කමක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. ඒ අනුව මේ විහාරස්ථානයේ ඉදිකිරීමේ මහඟු පුණ්‍ය කර්මයට ඔබටද දායක විය හැකි. ඒත් සමගින් අදට අද දරන සදහම් පුවත් විකාශය නිමාව දකිනවා. ඔබට පුළුවන් ඔබේ ගමේ නගරයේ සංවිධාන වන ආගමික වැඩසටහන් පිළිබඳ තොරතුරු අපට කියන්න. එවිට අපි සූදානම් මේ තොරතුරු රටටම කියන්න. අපේ දුරකථන අංකය 011-5300-800. යළිත් හමුයමු ලබන මැදින්පුර පසළොස්වක පොහෝ දිනේදී.